තාක්ෂණය හඹය හැමෝටම සුබ දවසක් ලෙස ප්‍රාර්ථනා කරනවා. මේ ඇත් එකම සීරියස් එකේ දෙවැනි වීඩියෝ එක. දෙවැනි වීඩියෝ එකේ කතා කරා ඉන්ට්‍රෝ මේකින් පිළිබඳ. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ YouTube වලට ඇවිල්ලා ඉන්න කට්ටියටත් අලුතෙන් එන්න ඉන්න කට්ටියටත් බොහොම වැදගත් වෙන වීඩියෝ ක්‍රියේට් කර ගැනීමට නැත්නම් වීඩියෝ එඩිට් කර ගැනීමට සුපිරි ඇප් එකක් පිළිබඳව. අපි දැන් කතා කරන්න යන්නේ Kinemaster කියන ඇප් එක පිළිබඳව. මේ පිළිබඳව ගොඩක් YouTube සර් කතා කරත් මේක වීඩියෝ එඩිට් කර ගැනීමේ සුපිරි ක්‍රම මෙන්න. හරි, අපි දැන් ඇප් එකට යමු. මේ තියෙන ඇප් එක ඉස්සලාම ඕපන් වෙන විදිය මේ ස්ටුඩියෝ එක ඇතුළත තමයි අපි වීඩියෝ එක ක්‍රියේට් කරගන්න ඕනි. ඔබට පුළුවන් මීඩියා සර්ට ගිහලා ඔබේ ෆයිල් එක තෝරගන්න. ඔබ තෝරාගත් ෆයිල් එක මෙන්න මේ ආකාරයට තමයි ඔබේ ස්ටුඩියෝ එකට වැටෙන්නේ. ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ඔබ තෝරාගත් ෆයිල් එක ටෙක්ස්ට් එකක් යොදන්න. මේ විවිධ ඩිසයින්ස් තියෙනවා. ඩිසයින්ස් එක මේ ටෙක්ස්ට් වලට යොදන්නත් පුළුවන්. තවද මේකට හෑන්ඩ් රයිටින් එකක් මේට යොදන්නත් පුළුවන්. ඔබේ මේ ස්ටුඩියෝ එකෙන් වොයිස් රෙකෝඩින් එකක් යොදන්නත් පුළුවන්. ඒ වගේම වොයිස් චේන්ජ් කරගැනීමේ හැකියාවත් ඔබට මේමගින් හැකියාව ලැබෙනවා. මෙන් මේ ආකාරයට බැක්ග්‍රවුන්ඩ් එක ටෙක්ස්ට් එකක් යොදා ගැනීමේ හැකියාවත් මෙම ස්ටුඩියෝ එක මගින් හැකියාව ලැබෙන පරිදි මෙම ස්ටුඩියෝ එක නිර්මාණය කර තිබෙනවා. ඔබට මෙහි ඇති බැක්ග්‍රවුන්ඩ් භාවිතා කර ටෙක්ස්ට් යොදා ගැනීමේ හැකියාව ඇති අතර ඔබගේ බැක්ග්‍රවුන්ඩ් භාවිතා කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ වගේම බැක්ග්‍රවුන්් සෝන් එකක් මේ වීඩියෝ එකට ඔබගේ වීඩියෝ එකට සෙට් කර ගැනීමේ හැකියාවත් මෙම ස්ටුඩියෝ එක මගින් හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම සවුන්ඩ් වැඩි කර ගැනීමේ හැකියාවත් අඩු කර ගැනීමේ හැකියාවත් මියුට් කර ගැනීමේ හැකියාවත් මෙමගින් සෙටින්ස් මගින් හදාගත හැකිය. මේ මංසැදෝ වීඩියෝවේ බැක්ග්‍රවුන්් සෝන් එකයි. Thank you.